විශේෂෙන්ම මේ අවස්ථාවේ මම යෝජනා කරනවා ඉරාන ජනාධිපතිතුමා විදේශ ඇමතිතුමා ඇතුළු පිරිසකගේ සි අභාවය අසා අප ඉමහත් කම්පනයට පත් වුණා. විශේෂෙන්ම ශ්‍රී ලංකාවටත් සමස්ත කලාපයටත් විශාල පාඩුවක් හැටියට පිසලකන්නේ තිගරු ජනාධිපති ආචාර්ය ඉබ්‍රහීම් රයිසි ඇතුළු මියගේ පිරිස ඉස්ලාම් ධර්මය අනුව ජෙන්නතුල් ෆිර්දුස් ස්වර්ගය ලැබේවා කියා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් යෝජනා කරනවා, ඊට පස්සේ වැඩ කටයුතු වලට යන් කියලා. අර කතානායකතුමනේ රාජ්‍ය මූල්‍ය කල්මනාකරණ 50 කෙටුම්පත ඉදිරිපත් කරනවා. අංක 2. අර කතානායකතුමනේ ආර්ථික පරිවර්තන 50 කෙටුම්පත ඉදිරිපත් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.